. අදත් හැම දෙනාම ආදෙරයෙන් පිළිගන්නවා. වෙනදක් වගේම ඔබට වැදගත්වන විවෘ්ධ තරග විභාගයක් සම්බන්ධයෙන් සියලුම තොරතුරු ඔයාලට ඉදිරිපත් කරන්නයි අද අපේ සූදානම් වෙන්නේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ. ෘෂිකර්ම නිෂ්පාධන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිපලෝම පාටමාලාව හැදැරීම සඳහා ශ්‍රී ලංකා කෘෂිකාර්ම විද්‍යාන වලට සිසුන් ඇතුළත් කර ගැනීමේ විියෘධ තරග විභාගය දෙදහස් විසි දෙක සම්බන්න්නේ ඔබට වැඩගත්වන සේලුම තොරතුරු වගේම නිවැරදිව මේ සඳහායදුම්ක නආකාරයත් අද වඩෝ එක මගින් ඔයාලට දැනගන්න පුළුවන්. කෘෂිකර්ම දෙපාර්ටමේන්තවට අයත් ්‍රී ලංකාක ෘෂිකර්ම ද්‍යාලයන්හි පැවැත්වෙන කෘෂිකාර්මික නිෂ්පාධන තාක්ෂණය පිළිපත්ද උසස් ජාතික ඩිපලෝම පාර්ටමාලාව ඒ කියන්නේ NVQ හැදැරීම සඳහා තෙදහස් විසි එක දෙදහස් විසිත් තුන අධ්‍යෙනවර්ෂයට අදාළව සිසුන් ඇතුළත් කර ගැනීම මේ තරග විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කරලා තියෙනවා මෙම විभाාගය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විභාගංශය විසින් දෙදහස් විසි දෙකේ මැයි මාසේ තුළදී සිංහල වගේම දෙමළ මාධ්‍ය වලිනුත් ප්‍රධාන නගර කීපයක පිහිටුවනු ලබන විභාග මධ්‍යස්ථාන වලදී පැවැත්වීමට අපේක්ෂක් කරන බව සඳහන් කරලා තියෙනවා. ෘෂිකාර්මික නිෂ්පාධන තාක්ෂණය පිළිබඳධ උසස් දිිප්ලෝමා පාටමාලාව ප්‍රධාන වශයෙන්ම කරුණු කිහිපයක් යටතේ විස්සර කරලා තියෙනවා අපේ කරුණු මොනවද කියල මීළඟට බලමු. කෘෂිකාර්මික නිෂ්පාදධන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාටමාලාව තෘතිය හා වෘතිය අධ්‍යාපන කමිෂන් සභාව යටතේ. ලියාපදිීංචි කර ඇති පාටමාලාවක් වනා තර ඒ සඳහා ජාතික වෘත්්තිය සුදුසුකම හය මට්ටම තමයි ඔබට ලබා දෙන්නේ. තාමතරව ෘෂිකර්ම දෙපාර්ථමේන්තවට අයත් අගුණ කොළ පැලැස්ස කරපංච කුන්ඩ සාලයේ පැල්වහරවාගේම වෞනියාවයන කෘෂිකර්ම විද්‍යාලයන් තුළ කාන්තාසා පිරිමි කියන දෙපාර්ශවේටම විවෘත පාටමාලාවක් විදිහට මේ පාටමාලාව කරනවා. ඒවාගේම පාටමාලා කාලේ වෙන්නේ අවුරුදු දෙකා මාරයි. එයින් අවුරුදු දෙකා කෘෂිකර්ම විද්‍යාලයක් තුළදී නිශ්ෂිත විෂය මාලාවකට අනු කෝලව පොහුණුවඔබට ලබා දෙනවා. ඊට පස්සේ ජාතික ආධනිකත්හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරයේ අධීක්ෂණ යටතේ මාස හයක රැක්‍යාස්ත පපුහුණවා නම්කරන ලද ආයතනයකින් ලබාගන්නට ඕන. පූර්ණ කාලීන නේවාසික පාටමාලාවක් වන මෙම පාටමාලාව ඉංග්්‍රීසි මාධ්‍යෙන් පමණයි පැවැත්තු වෙන්නේ. මළඟට අපි බලමු පාටමාලාව සඳහා ඇතුලත්වීමට. සපුරාලීයත සුද සුකම් වන වද කියලා. අධ්‍යාපනිික සුදසුකම් විදිහට අධ්‍යෙන පොදසාතික පත්‍ර සාමා්‍ය පෙළ විභාගිය දෙවරකට නොවැඩි වාර ගණනකදී විෂයන් හායකින් සමත්වෙන්න්නට ඕනා. සිංහල හෝ දෙමල භාෂාව ගනිතේ සහ විද්‍යාව කියන විශයන් තුන සහ තවත් එක්විශෂයකට සම්මාන හෝ ඊට ඉහෙල සාමාර්්‍යන් තිබිය යුතුයි ඒවාගේම? වාර දෙක තුළදී හෝ වෙනත් ඕනෑම වාරගණෙනකට මුහුණදී හෝ ඉංග්‍රීසි විශ්ෂය සඳහා අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථයක් ඔබට තියෙනට ඕන. ඒ සුදුසුකම සමඟ අධ්‍යෙන පොදසාතිික පත්‍ර උසස් පෙළ දිබාගේදී. ජීව විද්‍යාවිශයධාරාව තුළ ජීවවිද්‍යාව රසායින විද්‍යාව බෞතික විද්‍යාව හෝ කෘෂි විද්‍යාවයන විශෂයන් හදාරා අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථ තුනක්. එක වර ලබාතියෙනට ඕන. එම සුදදුසුකමෝබෙට නොමැති නම් අධ්‍යන පොදදු සහතික ප්‍රු සස්කෙළ විභාගේයේදී තාක්ෂණවේදය විශේධාරාාවේ ජාාව්‍ය පද්ධති තාක්ෂණවේදය හෝ ඉංචිනේරු තාක්ෂණ තාක්ෂණ වේදය සඳහා විද්‍යව සහ කෘෂිකර්මය කියන විෂයන් හදාරා අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථතුන එකවර ලබාතිබී යුතුයි. විශේෂයෙන්ම මෝන් සටහන් කරලා තියෙනවා ජීව විද්‍යාව සහ තාක්ෂණවේදේ විශේධාරාවන් යටතේ අපස උසස් පෙල සඳහා විෂය සංකලනවලට අදාල විශයන් තුනෙන් බැහැර වෙන විෂයන් හදාරා තිබීම නුස්ස දුසුකමක් වන බව ඒ වගේම දෙදාස් විසි දෙක්කේ හතරවැනිමාස්සේ හතර වන දිනට අයතුම්කරුගේ වයස අෞුරද්දා හතට නොඩුවිය යුතු අතර අවුරද විසි හතට නොවැඩිවේ යුතුයි මෙම පාටමාලාව කෘෂිකාරමික කටයුතුවලට අදාළ ප්‍රයෝගික ක්‍රියාකාරකම් ඇතුළත්වන පාටමාලාවක් නිසා පාටමාලා හැදැරීම සඳහා ශාරීරික වගේම මානසික වශයෙන් යෝග්‍ය සෞඛෙ තත්ත්වයක් ඔබට තියෙනට ඕනා. පාටමාලාවට ඇතුළත්වන අවස්ථාවේදී ගර්්බනිීභාවේ පසුවීම පාටමාලාවට ඇතුළත් කර නොගෙනීමටත්. ඒවාගේම පාටමාලාවට ඇතුළත්වීමෙන් අනතුරුව ගර්බනී තත්වයට පත්වීම පාටමාලාවෙන් ඉවත් කිරීමටත් හේතුවෙන බව විශේෂයෙන්ම සඳහන් කරල තියෙනවා. පාටමාලාව හැදැරීමම් සඳහා ඔබ තෝරාගතහොත්. ශාරීරිිකසා මානසික වශයෙන් යෝග්‍ය සෞඛ්‍ය තත්වයකින් යුක්ත බවට රජේ වෛද්‍යවරයකුගෙන් ලබාග වෛද සාහතිකයක් ඔබ ඉදිරිපත් කරන්නට ඕනා. මීළඟිට අපි බලමු විභාගේ පැවැත්වන මාධ්‍ය සහ විභාග මධ්‍යස්ථාන මොනවද කියලා ෘෂිකාර්මික නිෂ්පාධන තාක්ෂණය පිළිබඳ උසස් චාතික ඩිපලෝමා පාටමාලාව හැදැරීමට ලංකා කෘෂිකාර්මික විද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ විභාගේ සිංහල වගේම දෙමළ මාධ්‍යවලින් පවත්වනවා ඒවාගේම ඉල්ලම් කරන මාධ්‍ය ඔබට පසෝ වෙනස් කරන්නට ලැබෙන है රග විභාගය මෙහි සඳහන් කරල තිර නගර ආශිතව විභාග මධ්‍යස්ථානවලදි දෙදහස් විසිද්ධකේ මැයි මාසේදී තමයි පැවැත්තුවෙන්නේ. මීලඟිට අපි බලමු නිවැරදිව අයදුම්පති යොමු කරන්නේ කුමන ආකාරයටද කියලා. මෙම තරග විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ඔන් Onlineන් ක්‍රමය ඔස්සේ තමයි සිද්ධ වෙන්නේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ www.doa.. geoඩොටල්ේ කියන වෙබ් අඩවිය හරහා ඔබට මේ සඳහා අයතුම් කරන්නට පුළුවන්. අයතුම්කඩු අපස් සාපෙල විභාගයට පළමුවන වරට පෙනීසිටි දිස්ට්‍රික්කය ඔහෝ ඇ අය දිස්ට්‍රික්කය ලෙස සලකන නිසා අයිතුම්පත පිරවීමේදී තමා අපස සාපෙල විභාගේ සඳහා පළමෝරට පෙනනිසිටි දිස්ට්‍රික්කය ඉට අදාළස්ථානයේ සඳහන් කරන්න අමතක කරන්න එපා විභාග ගාස්තුුව වෙන රුපියල් හත්සය පන්හායි මහජන බැංකුවේ පෙරදනී ශාකාවේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනඩාල්ගේ මෙම අංකේ දරෙන ගිනුමට විභාග ගාස්තු බැර කරලා අයතුම්කරුගෙන් නමින් ලදුපතක් ලබාගන්නට ඕන එම මුදල් කවිතාසයේ නිකුත් කල දිනය එවගේම ශාකාව සහ අංකේ අයිතුම්පතය සධාන් කරන්නට ඕන අයතුම්පත ඉංග්‍රීසි මාධදෙන් පමණයි සම්පූණ කරන්නට ඕන විභාගේ සඳහා ගිවන ලද ගාස්තුව මොනම හේතුවක් නිසාවත් ඔබට නැවත ගෙවන්නේ නෑ. ඒවාගේම අතුුම්පත් බාරගණු ලබෙන අවසාන දිනේවන දෙදා ස්විසිද් දෙකේ හතරවන මස්ස හතරවන දිනෙන් පසුවர் අතුම්පත් වේබඩවියඉවත් කරනවා. ஒන් Onlineන් ආකාරයට සම්පූර්ණ කළ අයිතුම්පත්තේ දෘඩ පිටපතා ඔබ ලබාගන්නේ එක අනිවාඩ වෙනවා. එසේ ලබාගත්ත හාඩ් කොපක මෙහි සඳහන්, ඇමුණුම් සහිතව ලියාපදිීජ තැපෑලෙන් පමණක් දෙදස් විසි දෙකේ හත්තරවන මස හත්වන දිනටෝ එදිනට පෙර අධ්‍යක්ෂ ව්‍යාපෘතිහාපුහුණු ව්‍යාපතිා පුහුණු මධ්‍යස්ථානය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පේරාධනය කියන ලිපිනේට යවන්නට ඕන. ලියුම් කවරේ වම්පසිහළ කෙළවරේ උසස් ජාතික ඩිප්ලෝම පාටමාලාව NVQූ හය කියෙනෙ එක පැහැදිලිව සඳහන් කරන්න. ඔබ අමුණා යවියුතු ලිය කියවිලි පැහැදේලිව සඳහන් කල්ල තියෙනවා අපස සාමාන්‍ය පෙළ විභාගේ ප්‍රතිඵල ලේඛනවල චායාපිටපත් ඒවගේම අපසු උසස් පෙළ විභාගේ ප්‍රතිඵල ලේඛනේ චායාපිටපත සහ මුදල්ගෙවූ කුවිතාසේ මොල්පිත පත. නියමිත දිනට පසුව ප්‍රමාදවී ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂප කරන බව සඳහන් කල්ල තියෙනවා ඒවගේම විභාග ක්‍රමය සම්බන්ධයෙන් එකයන්නෙ විභාග කොච්චර වෙලාවක් පැවැත්වෙනවද එක්කෙක් විෂය සමත්වයම් සඳහාාවශය වන අවම ලකුණු ප්‍රමාණය සඳහන් කල්ල තියෙනවා. තරග විභාගය සඳහා කෘෂිකර්මයසා බුද්ධි පරීක්ෂණය විදිහට පැය එකක් බැගින්න්නූ විෂයන් දෙකක් තියෙනවා. සෑම විෂයක් සඳහාම ලකුණු සීයක් බැගින් ලබාදලා අවසන් ලකුණු ප්‍රමාණේ මුළු ලකුණු දෙසයෙන් කොපමන වශ්‍යයෙන්ද කියල ප්‍රකාශයට පත් කරෙනවා. ක්විෂයක් සමත්වීමට අවම සියයට තිහ කලකුණු ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා ඒ වගේම ඉතා පැහැදිලිව විශෂය නිර්දේශයමහි සඳහන් කරලා තියෙනවා කෘෂිකාර්මය වගේම බුද්ධි පරීක්ෂණයේ ඔබට ලැබෙන ප්‍රශ්ය සම්බන්ධය පැහැදිලිව මෙහි සඳාන් කරල තියෙනවා. ඒ වගේම අයිතුම්පතය සඳහන් කරලා තියෙන අයතුම්කරු සම්බන්ධ කරගැනීමේ මාර්ග වන විද්‍යො තැපැල් ලිපිනේ ඒවගේම වටසැප් අන්කේ හා දුරකතන අංක බන්ධවාගැනීමේ කටයුතු අවසන් වනතුරු නොවෙනස්ව පවත්වාගැනට ඕන. ඒවාගේම විභාගේ සඳාවන ප්‍රවේශපත්‍රයේ අයිතුම්කරුගේ අත්සන සාතික කරලතියෙන්න්නත් ඕන. අයිදුම්කරුවන් තමාත්සන රජයේ පාසලක ප්‍රධානියකු හෝ, කොට්ටාසේ ග්‍රාමිනිල්ධාරී හෝ සාමධාන විනිශ්කාරවරේු හෝ දියවරුම් කොමසාරිස්වරේකු හෝ නීතිංවරේකු හෝ ප්‍රසිද්ධ නොතාරිස්වරේකු හෝ ාන්ඩලික සේවේ නිලධාරයකු හෝ, ත්‍රිවිද්ධ හමුදා අධිකාරීලත් නිලධාරයෙකු හෝ බෞත විහාරස්ථානයක විහාරාධිපති හෝ නායක සාමීන්වහන්සේ නමක් හෝ, අ්‍ය ආගමික පූජස්ථානයක් බාර හෝ පූච පක්ෂයේ සැලක යතු තත්ත්වයක් දරන අයිකුලව සාතික කරගන්නට ඕනක්. මේ සම්බන්ධයෙන් ඔබට වෙනත් ගැටළු තියෙනවනක්. වීඩියෝ එක පහලතින කමෙන් සෙක්ෂණ එකක් කමෙන්න්් කරලා ඔයාලගේ ගැටලුව නිරාකන්නේ කරගන්න පුළුවන්. මේ වගේ තරග විභාග සහ පාඨමාලා ගැනත් දිනපතා අලුත්වන රැකයා අවස්ථාගෙනත් දැනගන්න ඒවගේම මේ තර්ග විභාග සම්බන්ධය තව කෙනෙකුට දැනගන්න පිඩියක ශයා කරන්න අපේ චැනල්ලික සම්බන්ධයෙන් ඔබේ අදහස් ඒවගේම යෝචනා පාලින් කමෙන්් කරන්න සියලු දෙනාටම සුභදවසක් වේවා. शान क्रिएशन यूट्यूब चैनल चानल्ख्युक सब्सक्राइब कराना